නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දෛ වාචනාවන්ත පින්වතුනි විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානයේ සිට පවත්වාගෙන එනු ලබන පොහොය ධර්ම දේශනා භාවනා වැඩසටහන් මාලාවේ අද දවසේ මේ වප්පෝය නිමිති කරගෙන ඒ සඳහා નિયમિત ධර්ම දේශනා පැවැත්වීම තමයි මේ අවස්ථාවේ සිදුවෙන්නේ. අපි මේ දිනවල මේ පින්වතුන් පුහුණු වෙන සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන ඵලයක් තමයි කායගත සතිය. මේ කායගත සති සූත්‍රය කියලා වටනා සූත්‍රයක් මජ්ක්‍ධිමනිකායේ තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන ධර්මකාරණා තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. මේ වන විට පොය වැඩසටහන් පහක් පමණ මේ කායගත සති සූත්‍රය යටතේ පැහැදිලි කරගෙන ආවා. අද 6 වෙනි දේශනාව මුලදී මතක් කරා අපි මේ කායගත සති සූත්‍රය තුළ අන්තර්ගත වෙනවා කායගත සතිය ලබා ගන්නා වූ භාවනා ක්‍රම සියල්ලම. ඒවා සමානයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාව තුළ අන්තර්ගත භාවනා ක්‍රමවලට. දැන් මේ මුලින්ම තියෙන භාවනා ක්‍රම මේ කායගත සතිය ලැබෙන්න නම් කාට හරි කායික අරමුණක සතිය පැවැත්වීමෙන් තමයි මේ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ නිසාවෙන් මේ කායගත සූත්‍රයේ මූලික භාවනා ක්‍රමය කායික ක්‍රියාවලියක් වන ආස්වාස පාස්වාසය සම්බන්ධව තියෙන ආස්වාස පාස්වාස අරමුණු කරගෙන කායගත සතිය පුහුණු කරන ආකාරය. දෙවනුව අපි පැහැදිලි කරලා දුන්නා මේ කායගත සති සූත්‍රයේ තියෙන සම්පජාන්න පබ්බේ වශයෙන්. ඒ කියන්නේ මේ ශරීරයේ මූලික ඉරියව් 4. ඒ කියන්නේ ඇවිදීම, නිදාගෙන සිටීම, හිටගෙන සිටීම, ඒ වගේම ඉඳගෙන සිටීම කියන මේ මූලික කායික ක්‍රියා නැත්නම් මූලික කායික ඉරියව් 4 භාවිතා කරලා කායගත සතිය ලැබෙන ආකාරය. ඊළඟට 3 වෙනි ක්‍රමයේ විදිහට මේ සූත්‍රයේ තියෙන්නේ ඉරියාපත පබ්බේ වශයෙන් හඳුන්වනවා මේ කායික ඉරියව් පැවැත්වීම තුළ කායගත සතිය දියුණු කරන ආකාරය. දැන් ඒ යටතේ තමයි මේ පින්වතුන් පුහුණු වෙන සක්මන් භාවනාවේ මූලික ස්වરૂපය තියෙන්නේ. කායික ඉරියව්වක් තුළ කායගත සතිය පුහුණු වෙන්න කළ යුතු පුහුණු ක්‍රම. ඒ සඳහා දැන් අපි මේ පිරිසට උපදෙස් දීලා දිනන යම්කිසි ආකාරයකට මේ ඇවිදින ක්‍රියාවලිය සතිය පවත්වන්න මෙන්න මේ දේවල් අනුගමනය කරන්න කියලා. දැන් ඒක තුළින් දියුණු වෙන්නේ කායගත සතියයි. දැන් අද දවසේ අපිට පැහැදිලි කරලා දෙන්න වෙන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයට කායගත සතිය ලබා ගන්නා වූ 4 වෙනි ක්‍රමය. මේ ක්‍රමය කිව්වම මේ හැම ක්‍රමයක්ම එක ශ්‍රාවකයෙක් අනුගමනය කළ යුතු නෑ. ඒක නිසා නැවත නැවත අපි මතක් කරලා දුන්නා දැන් තමන් කරන මේ සක්මන් භාවනාව පමණක් කරන්ඩ මේ ධර්මකාරණා කියා දුන්නා කියලා මේ භාවනා ක්‍රම අලුත් ඒවා කියා දුන්නා කියලා ඒවා කිසිවක් අනුගමනය කරන්න යන්න එපා. එතකොට මේ ධර්මකාරණා පැහැදිලි කරලා දෙන්නේ මේ කායගත සතිය කියන එක විවිධ ස්වරූපයෙන් ලබා ගන්න පුළුවන් නිසාවෙන් විවිධ භාවනා ක්‍රම ඒ ගුරුකුල ඒ ශ්‍රාවකයව භාවිතා කරන්න පුළුවන්. නමුත් සමහර ඒවා ඒ අතීතයේ භාවිතා කරපු ආකාරයට වර්තමානයේට භාවිතා කරන්න අපහසු වෙලා තියෙනවා. දැන් මේ අද කතා කරන්න තියෙන දෙයක් ඒ වගේම දෙයක්. මොකද අතීතයේ බොහෝ විට බොහෝ පිරිස් භාවිතා කරපු
කායගත සතිය ලබා ගන්න යොදාගත්ත ගිහි පැවිදි ශ්‍රාවකය දිහා බැලුවම අර ඉරියාපත පබ්බේ තියෙන සක්මන් භාවනාව බහුල ලෙස භාවිතා කරලා තියෙනවා. ලංකාවේ එහෙම බැලුවම අතීතයේ බොහෝ විට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ අද කතා කරන්න තියෙන පටික්කුල මනසිකාරය කියලා නමින් හඳුන්වන මේ ශාරීරික කොටස් දිහැ බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට මෙනෙහි කිරීමක් යටතේ කායගත සතිය ලබා ගැනීම තමයි මේ අද දවසේ කතා කරන්න තියෙන කොටසේ තියෙන්නේ. ඒක හඳුන්වනවා පිළිකුල් භාවනාව ලෙසත් හඳුන්වනවා. ඒ වගේම පටික්කුල මානසිකාරය කියලා දේශනාවල හඳුන්වලා තියෙනවා. දැන් කොහොම හරි ලංකාවේත් එදා ඉන්දියාවේත් බොහෝ පිරිස් මේ පටික්කුල මානසිකාරය නැත්නම් දෙතිස් කුණප කියන මාතෘකාව යටතේ කතා වෙන මේ ශාරීරික කොටස් සම්බන්ධ කරගෙන දෙතිස් කුණප බුදුහාමුදුරුව පෙන්වන ආකාරයට මෙනෙහි කරලා කායගත සතිය ලබාගත් පිරිස අතීතයේ වැඩි. නමුත් වර්තමානයේ මේක මේ විදියට කරා කියලා ප්‍රතිඵල නැහැ. හේතුව බුදුහාමුදුරුවෝ පෙන්වන විදියට මේ ශාරීරියේ තියෙන කොටස් කේස් ලොම් නිය දත් ආදී මේ දෙතිස් කුණප ටික බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට අද ඉන්න ශ්‍රාවකයෙකුට සලකන්න බෑ. ඒකට හේතුව ඇත්තටම මේ ශාරීරික කොටස් ටික එදාට වැඩිය වර්තමාන මිනිස්සු හඳුන්වනවා. ශරීර අභ්‍යන්තරයේ තියෙන කේස් ලොම් නිය දත් ආදී වශයෙන් පෙන්නුම් කරන මේ දෙතිස් කුණප හොඳින්ම හඳුනනවා. හැඳින්වුවට හඳුනාගත් ක්‍රමය බුදුහාමුදුරුව පෙන්නන ස්වරූපය නෙවෙයි. මේ ශරීර කොටස්වල තියෙන අභ්‍යන්තරයේ හෝ බාහිරව තියෙන කෙස්ලොම් නියදත් ආදී කොටස් වර්තමාන ශ්‍රාවකයෝ සලකන්නේ සුභවාදී දෙයක් විදියට, හොඳ දෙයක් විදියට. එතකොට මේ හොඳ දෙයක් විදියට සලකන්න දැන් පාසලක අධ්‍යාපනය ලබන අයට සෞඛ්‍ය විද්‍යාව යටතේ මේ ශරීර කොටස් උගන්වනවා. ඒවත් උගන්වන්නේ සුභවාදී විදියට. නම් සුභවාදී විදිහට ශරීර කොටස් දේශ බලලා කායගත සතියක් දිනු කරන්න බැරි බව බුදුහාමුදුරුවන්ගේ මූලික දේශනාවල අන්තර්ගතයි. ඒ වගේම දැන් ශරීර කොටස් වල අභ්‍යන්තරයේ දෙතිස් කුණප ගැන මනාව හඳුනනවා වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාව යටතේ ඒවා හොයලා තිනවා පරීක්ෂණ කරලා තිනවා. මේ සෑමතනම අපිට දකින්න හම්බෙන්නේ මේ ශරීර කොටස් මේ දෙතිස් කුණප කියන ඒවා කුණප විදිහට නෙමෙයි සුභවාදීව බලන න්‍යායක් ක්‍රමයක් තමයි. එතකොට අපිට වර්තමානයේ ජන විඥානය තුළ තියෙන්නේ. එතකොට එවැනි ජන විඥානයක් තියෙන ශරීර තමන්ගේම ශරීර කොටස සුභවාදීව බලනන්න පුරුදු වෙලා ඒක විශ්වාස කරලා ඒකම මත ජීවත් වෙන ඒ අනුවම තමන්ගේ චර්යා රටා ගොඩනගාගෙන ඉන්න ශ්‍රාවකයෙකුට මේ පැය භාගයක් විනාඩි 20ක් පැයක් විනාඩි 30ක් මේ ශාරීරියේ කුණප කොටස් කියලා මෙනෙහි කරා කියලා ඒකේ සත්‍ය අවබෝධයක් එන්න බෑ. මොකද හේතුව ඒ භාවනා කරන කාලයේ හැර අනිත් සියලුම කාලයේ තමන්ගේ ශරීර කොටස් සුභවාදීව බලන නිසාවයි. දැන් අතීත ශ්‍රාවකයන්ට මේ ගැටලුවක් තිබිලා නැහැ. මේ ශරීර කොටස් සුභවාදී හෝ අසුභවාදී ලෙස බලලා නැහැ. ශරීරයේ අභ්‍යන්තරයේ මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ අනුව ඒ තමාගේ ශරීරයේ තියෙන මමත්වය පෝෂණය කරන ආත්ම සංඥා දියුණු වෙන අර බ්‍රහ්ම මානසික தත්ත නැත්නම් මහා බ්‍රහ්මයා විසින් හදපු දෙයක් මේක, දෙවියෝ විසින් දීපු දෙයක් මේක, ආදී වශයෙන් නැත්නම් භෞතිකව තමන් හිතන මේ යම්කිසි විදිහක අද්භූත බලයකින් මේ ශරීරය පවත්වනවා කියන මේ වැරදි මත විතරක් තිබිලා කටයුතු කරන ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුව මේ ශරීර කොටස් ගැන නියම සත්‍ය ස්වરૂපය කියා දීලා ඒකේ තියෙන අසුභවාදී අසුචි ස්වરૂපය පෙන්වු කිරීම තුළින් කායගත සතියට එන්න පුළුවන්කම එදා සමාජය අයට තිබිලා තියෙනවා.
වර්තමාන සමාජයට එහෙම එන්න බැරි හේතුව දැන් මම පැහැදිලි කරා. මොකද සාමාන්‍ය ජීවිතයේ සුභවාදීව බලන නිසාවෙන් ශරීර කොටස් දිහා පොඩි වෙලාවක් ශරීර කොටස් අසුභයි කියලා මෙනෙහි කරලා බුදුහාමුදුරුවෝ පෙන්නන ඉස්සරහට මේ ප්‍රඥා ශික්ෂාවට කිට්ටු වෙන්න හැකියාව අඩු වෙනවා. තව දෙයක් තියෙනවා. දැන් මේ දෙතිස් කුණප මෙනෙහි කරනකොට දෙතිස් කුණප මෙනෙහි කරලා මේ කායගත සතිය දියුණු කරනකොට අපි මුලින් කතා කරපු ආනාපාන සති භාවනාව, ඒ වගේම සම්පජන්න පබ්බේ තියෙන භාවනා ක්‍රම, ඒ වගේම ඉරියාපත පබ්බේ තියෙන භාවනා ක්‍රම වලට ඇදී අහකට පොළොව වගේ වෙනස් වෙනවා මේ කායගත සතිය ලබා ගන්න දෙතිස් කුණප මෙනෙහි කරන භාවනාව. මුතෙන්දි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂාවට යන්න. ඒ කියන්නේ කායගත සතිය තියෙන්නේ ප්‍රඥා ශික්ෂාව තුලයි. ඒ වගේම බුදුහාමුදුරුව පෙන්නන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම සංවර්ධනය කරගන්න. එතකොට සීලය නම් රැකලා සම්පූර්ණ කරගන්න ඕනේ ශික්ෂාවක්. සමාධිය කියන එක වඩලා, සමාධිය කියන්නේ දැන් මේ සිතේ එකඟතාවය. හැබැයි සිතේ එකඟතාවය කියන්නේ අකුසලයයි ඒ වගේම කාමයයි නැති සිතේ එකඟතාවය. සමාධිය කියන්නේ ඒකයි. දැන් කාම ලෝකයේ තියෙන අවස්ථාවක කාම ලෝකයේ අපි ජීවත් වෙනකොට කාමයේ සමග තියෙන සිතේ එකඟතාවය සමාධියේ නෙවෙයි. ඒක අකුසලයේ වෙන්නත් පුළුවන්. කුසලයේ වෙන්නත් පුළුවන්. කාමාවචර කුසලයේ තුල සමාධියක් නැහැ. අකුසලයේ තුල සමාධියක් නැහැ. ඒක සමාධිය තියෙන්නේ රූපාවචර කුසලයේ තුලයි. සමාධි ගුණ තියෙන්නේ. මෙන්න මේ தත්ත්වයේ උඩ දැන් මේ ප්‍රඥා ශික්ෂාවයි සමාධි ශික්ෂාව නැතුව ප්‍රඥා ශික්ෂාවට යන්න බෑ කියන එක බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට මේ සමාධි ගුණය ලබාගෙන ඒකෙන් එහාට යන ප්‍රඥා ශික්ෂාවදී සමාධි ගුණය හා ලැබෙන ක්‍රමය භාවනාව. එහෙමනම් ප්‍රඥාව ලැබෙන ක්‍රමයක් භාවනාව. එහෙනම් සමාධි ශික්ෂාව තුල අන්තර්ගතයේ භාවනා ක්‍රමයක්, ඒ වගේම භාවනා ක්‍රමයක් අනුගමනය කරලා ලබාගත යුතු ප්‍රතිඵලයක් සමාධිය, ඒ වගේම ප්‍රඥාවත් භාවනාවක් වඩලා ලබාගත යුතු ප්‍රතිඵලයක්. දැන් මේ විදිහට බලනකොට මේ දෙකම භාවනා. එතකොට මේ භාවනාවල සමාධියේ ගුණයක් ලැබෙන ඕනම් භාවනා ක්‍රමයක් සමත භාවනාවක් විදිහට හඳුන්වනවා. එතකොට ප්‍රඥාව ලැබෙන ප්‍රඥා ශික්ෂාව දියුණු වෙන භාවනාවක් විපස්සනා භාවනාව විදිහට සලකනවා. දැන් මේ භාවනා ක්‍රම දෙක පළක්කය මේ සමාධි ගුණයේ ඉහළටම අරගෙන බුදුහාමුදුරන් ශ්‍රාවකයෝ බුදුහාමුදුර දීපු උපදෙස් විදිහට ඒවා තියෙනවා. මේ විදිහටත් ප්‍රඥා ශික්ෂාවට යන්න පුළුවන් කියලා සමාධි ශික්ෂාවේ තියෙන ඉහළම ගුණ මුලින් ලබා ගන්නවා සමත භාවනාවක. ඒතර ඉහළම ගුණ කියන්නේ රූපාවචර මට්ටමේ ධ්‍යාන හතර, අරූපාවචර මට්ටමේ ධ්‍යාන හතර ලබා ගන්නවා භාවනා ක්‍රමෙ. ඒකෙන් නැගී සිටලා විපස්සනාවට යනවා. දැන් මේ ක්‍රමයට ධර්මයේ පෙන්නනවා සමත පූර්වාංගම විපස්සනා කියන භාවනා ක්‍රමයයි මේ අනුගමනය කරන්නේ. එතකොට සමත පූර්වාංගම විපස්සනා කිව්වම සමාධි ශික්ෂාවේ ඉහළම ගුණ ලබාගෙන ඒ සමාධි ශික්ෂාවෙන් නැගී සිටලා ප්‍රඥා ශික්ෂාවට මේ කායගත සතිය දියුණු වෙන ක්‍රමයක් භාවිතා කරනවා. මේකේ වාසිය තමයි අර දියුණු වෙච්ච අති ප්‍රබල දියුණුවක් ලැබපු සමාධි ශික්ෂාවේ ගුණ නිසාවෙන් එයාට කායගත සතිය කියන එක ලබා ගන්න පහසුවක් වෙනවා. එතකොට වැඩි කාලයක් මහන්සි වෙලා තියෙන සමාධි ශික්ෂාවට අඩු කාලයකින් ප්‍රඥා ශික්ෂාව ලබා ගන්නවා. ශික්ෂාව සම්පූර්ණ කරනවා. දැන් මේ ක්‍රමය සමත පූර්වාංගම විපස්සනා. ඇත්තටම මේ ක්‍රමයට අනුගතව තමයි අය බුදුහාමුදුරන්ගේ මුල්ම ශ්‍රාවකයා හැම් බිහි වෙන්නේ. මොකද කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ
ඉස්සර කාලේ ඉඳලම ඒ කියන්නේ මේ තමන්ගේ ජීවිත කාලයේදී බුදුහාමුදුරුව මුණ ගැහෙන්න පෙර අර රූපාවචර අරූපාවචර ආදී සමාධි වලින් ඉහළටම ගියායි. ඒවා ලබා ගත්තේ අය. ඒ වගේම තව ශ්‍රාවකයෝ ගොඩාක් හම්බ වෙනවා පැවිදි ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේදී ඒ සමාධි ශික්ෂාව සම්පූර්ණ කරලා එතකොට ඉඳලා ප්‍රඥා ශික්ෂාවට ගිහිල්ලා ඒ ප්‍රඥාව දියුණු කරගත්තේ අය. රහතන් වහන්සේලා බවට පත් වෙලා තින්නේ එතකොට ඒගොල්ලෝ සමත පූර්වාංගම විපස්සනා කියන ක්‍රමය. ඒ වගේම දැන් අපි මුලින් කතා කරපු අර මුලින් පැහැදිලි කරපු දැන් මේ පින්වතුන් ඔය සිදු කරන සක්මන් භාවනාව වගේ ඉරියාපත පබ්බේ තියෙන භාවනාවක් ගත්තොත් එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන සතිපබ්බේ කොටස ඒ වගේම සම්පජාන පබ්බේ තියෙන භාවනා ක්‍රම එතනින් ගියාම ඉරියාපත පබ්බේ තියෙන භාවනා ක්‍රම මොනවා හරි ගත්තොත් මේකේ සමත භාවනාවක් මුලින් කෙරෙන්නේ දෙවට සමත පූර්වාංගම විපස්සනා කියන එකට වැටෙන්නේ නැහැ ඒක. ඒවට කියනවා සුද්ධ විපස්සනා. ඒ කියන්නේ සමාධි ගුණයක් අසාමාන්‍ය ලෙස සමාධි ශික්ෂාවේ පෙන්නුම් කරන සමත භාවනාවක තියෙන සමාධියක් ලැබෙන්නේ නැහැ. මේක විපස්සනා සමාධියක් විතරක් ලැබෙනවා. එහෙනම් එයා ඒ වගේ පුහුණු අයගේ විපස්සනා සමාධියේ ගුණ දකින්නවා මිසක් සමත සමාධියේ ගුණ දකින්න බෑ. ඒ විදිහට නමුත් ප්‍රඥා ශික්ෂාවට අවශ්‍ය සමාධි ගුණය ඒ භාවනා ක්‍රමවලින් මුලින් ලබා දෙනවා. මේවා සුද්ධ විපස්සනා කියලා කියනවා. එහෙනම් දැන් මේ පින්වතුන් කරන භාවනාව අයිති වෙන්නේ සුද්ධ විපස්සනා. දැන් මම මේ භාවනා ක්‍රම දෙක නැවත මතක් කරලා දුන්නේ සමත පූර්වාංගම විපස්සනා කියන එකත් නෙවෙයි එතකොට අපි මේ කරන භාවනාව සුද්ධ විපස්සනා කියන කොටසයි. නමුත් දැන් මේ පටික්කුල මානසිකාර්ය නැත්නම් දෙතිස්කුණ ප්‍රවේණී කිරීම අසුබ භාවනාව කියන එක ඔය භාවනා ක්‍රම දෙකටම වැටෙන්නේ. එතකොට අසුබ භාවනාව මේ තමන්ගේ ශරීරයේ දෙතිස්කුණ ප්‍රවේණී කිරීම සුද්ධ විපස්සනා කියන එකට වැටෙන්නේ නැහැ. සමත පූර්වංගම විපස්සනා කියන එකට වැටෙන්නේ නැහැ. මෙතන අන්තර්ගතය දැන් තෙතිස්කුණප කොටස් මේ ශරීර කොටස් අසුභ ලෙස මෙනෙහි කිරීම සුභවාදී බලන්නේ නැතුව මානසිකාරයෙන් අසුභ ලෙස බැලීම ඒක මෙනෙහි කිරීම සමත භාවනාව මොකද බුදුහාමුදුරුවෝ පෙන්වන සමසතලිත් කමඨහන් වල අසුභ භාවනාව කියලා සමත භාවනාවක් තියෙනවා ඒක මේකමයි මේ තමන්ගේ ශරීරයේ තියෙන දෙතිස් කුණප නැත්නම් ශරීර කොටස් අසුභවාදීව බැලීම මෙනෙහි කිරීම මේක අසුභ භාවනාව කියලා කියනවා පටික්කුල මනසිකාරය කියන්නේ අසුභ භාවනාව ඒ වගේ මේක සමත භාවනාව නමුත් දැන් මේ මෙනෙහි කරන මේ භාවනාවේ මූලික ස්වરૂපයේ සමත වුණාට යම්කිසි මට්ටමකදී මේක විපස්සනාවට හැරෙන බව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මෙතනින් එහා ගත්තොත් ඒ කියන්නේ කායගත සූත්‍රයේ තියෙන මේ භාවනා ක්‍රම වලින් අද මේ කතා කරන්නේ අසුභ භාවනාව දෙතිස් කුණප කොටස් මෙනෙහි කිරීම මේ මෙනෙහි කිරීම ධාතු මනසිකාරය කියන ඊගාව කොටස එහෙම නැත්නම් ඒ තමන්ගේ ශරීරය සම්බන්ධ කරන භාවනා ඊගාවට මැරිච්චි තව කෙනෙක්ගේ ශරීරය සම්බන්ධ කරගෙන කරන භාවනා සලකලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ ඒ භාවනා ක්‍රම ඔක්කොම අයත් වෙන්නේ සමත පූර්වාංගන විපස්සනා කියන භාවනා රටාවට නෙවෙයි ඒ වගේම සුද්ධ විපස්සනා කියන දෙයටත් නෙවෙයි මේ භාවනා ක්‍රම හැම එකක්ම වැටෙන්නේ මෙතනින් පස්සේ යුගනන්ද භාවනා යුගනන්ද යුගනන්ද කියන එකේ වෙනස දැන් පටන් ගන්නවා සමතින් මුලින් ආධුනිකයේ පටන් ගන්නෙ මේ දෙතිස් කුණ භාවනාව නම් ඒක මෙනෙහි කරලා සමත භාවනාව දියුණු කරනවා
ඊළඟට ඒකේ යම්කිසි ප්‍රගතියක් ලබාගෙන ප්‍රගතිය ගැන මම පැහැදිලි කරන්නම් පස්සේ ඒ ප්‍රගති අවස්ථාවේදී තවදුරටත් ඒ සමත ක්‍රමයේ අනුගමනය කරන්න නැතු ඉන්න ඕනේ. එතකොට ඒ දෙයට පැහැදිලිව ගුරුවරු උපදෙස් දෙන්න වෙනවා. ඒ අවස්ථාවේ ළඟ ඉඳලා උපදෙස් දෙන්න වෙනවා. එතකොට යම්කිසි මට්ටමක සම දෙතිස් කුණප මෙනෙහි කරලා ඒ ශරීර කොටස් ගැන මේ දෙතිස් කුණප ගැන අර සතිය පැවැත්වීම තුළ මානසිකාරය පැවැත්වීම තුළ යම්කිසි මානසික තත්ත්වයක් උසස් මානසික තත්ත්වයක් උදා වුණාට පස්සේ ඒ මෙනෙහි කිරීම නවත්තලා විපස්සනා ස්වරූපයට යන්න තමයි මේ යුගනන්ද භාවනා ක්‍රම හැදිලා තියෙන්නේ. එතකොට මේක යුගනන්ද කියන්නේ මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් මුල් ශ්‍රාවකයේ ආධුනිකයේ මුලින්ම මේ දෙතිස් ගුණම මෙනෙහි කරගෙන යනවා. ඊළඟට මෙනෙහි කරලා යම්කිසි අවස්ථාවකදී ඒකට අවස්ථාව කියන්නේ Tamanට ඕන වෙලාවට නෙමෙයි. ඒ මෙනෙහි කිරීමෙන් ලබාගත්තා වූ අත්දැකීමක් තුළ ඒ අත්දැකීම සාර්ථක වීම තුළ එතෙන්දී ඒ මෙනෙහි කිරීම නවත්තලා කායික කයෙන් දැනෙන වර්තමාන අරමුණු ඔල සතිය පවත්තලා විපස්සනා ස්වරූපී යන්න වෙනවා. නමුත් මෙතන අවශ්‍යයක් තියෙන්නේ දැන් මේ පින්වතුනුත් කායික අරමුණක සතිය පවත්තලා විපස්සනා ස්වරූපී සුද්ධ විපස්සනා ස්වරූපී තමයි සක්මන් භාවනාවෙන් ගන්න. එහෙම සක්මන් භාවනාවෙන් ඒක ලබාගෙන ඒ දිගට මේ සුද්ධ විපස්සනා කයෙන් එන අරමුණේ සතිය පවත්තන්න උත්සාහ ගන්නවා ඇර ඒ අතරතුර වෙන දේවල් මෙනෙහි කරලා සමත ස්වරූපයක භාවනාවකට හෝ වෙනත් ආමිෂ පින්කම්කට යොමු වීම සිදු කරන්නේ. දිගින් දිගටම අර කායික අරමුණේ සතිය පවත්තලා ඒ සතිය දියුණු වෙන මට්ටමට සුද්ධ විපස්සනාව දියුණු කරනවා. මේක තමයි ඉරියාපත බබ්බේ තියෙන භාවනා ක්‍රමවල තියෙන ස්වરૂපය. ඒක තමයි සුද්ධ විපස්සනා. දැන් මේ දෙතිස් කුරුම වෙනෙහි කරනකොට එහෙම නෙමෙයි කරන්නේ. ටික වේලාවක් මේක කරලා තමන්ට වර්තමාන කයෙන් දැන් උදාහරණයක් විදියට අපි හිතමු කේශනලොම් නිය දත් ආදී දේවල් අසුභයක් විදියට මෙනෙහි කිරීම තමයි භාවනාවේ රටාව. එතකොට දැන් අපි හිතමු අර්ධ වස්තුව එතනින් ගියාම ශරීර අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන්, ඒ කියන්නේ තනි තනිව වැඩ කරන ප්‍රධාන ඉන්ද්‍රියන් ටික බුදුහාමුදුරුවෝ මෙතනට දාලා තියෙනවා. මේ සෞඛ්‍ය විද්‍යාවට මේවා ආවේ පස්සේ, මේවා දැනගත්තේ පස්සේ, වෛද්‍ය විද්‍යාවේ වුණත් මේවා මේ වගේ ශරීර කොටස් තියෙනවා කියලා දැනගත්තේ පස්සේ, ඊට පෙර ඉඳලා මේ අධ්‍යාත්මික ලෝකයේ මේ ශරීර කොටස් ගැන මේ දෙතිස් කුණප වෙන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒක අධ්‍යාත්මික ලෝකයේ මේ හිතන්න බැරි කාලයක ඉඳලා ලබාගත් අත්දැකීම් ටික. නැතු මේ වර්තමානයේ මේ අවුරුදු 100ක් 200ක් 300ක් 400ක් 500ක් 1000ක් එහා හොයාගත්ත ඒවා තමයි මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන්නේ. එතකොට මේ දෙතිස් කුණප ටික මෙනෙහි කරගෙන ගිහිල්ලා යා ඒ මෙනෙහි කරලා තමන්ගේ ශාරීරික අභ්‍යන්තරයෙන් අරමුණා, කියන්නේ කායික අරමුණකට මේ දෙතිස් කුණප තේරෙන අවස්ථාවේ අර සමත ස්වરૂපිය අත්හැරලා වර්තමාන කයෙන් එන අර ධාතු ස්වરૂපියක නිරීක්ෂණයකට පත් වෙන එක තමයි මේ භවනා ක්‍රමයේ හැටි. හැබැයි එහෙම පත් වෙලා දිගින් දිගට ඉන්න බෑ. ඒක අතුරුදහන් වෙනවා. වෙන සංකල්පනා ඇවිදිලා ශරීරය අත්හැරිලා අර මෙනෙහි කරන එකත් අත්හැරිලා තමන් භවනාවෙන් තොර තත්ත්වයට පත් වෙනවා. භවනාවෙන් පිරිහෙනවා. ඒ පිරිවෙනකොට නැවත ඒ ශ්‍රාවකයා ආය අර දෙතිස් කුණප මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. මෙන්න මෙහෙම කාලයක් තිස්සේ සමාජයේ මේක අවුරුදු ගාණක් වෙන්න පුළුවන්, මාස ගාණක් වෙන්න පුළුවන්. තමන්ගේ ඒ පාරමිතා ශක්තිය අනුව, පෙර පුහුණු අනුව මේවා විනාඩියෙන් දෙකෙන් තුනෙන් සාර්ථක වෙච්චි ශ්‍රාවකයා අතීතයේ ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දෙතිස් කුණප භාවනාව අනාදිමත් කාලයක ඉඳලා ගොඩාක් කාලයක ඉඳලා ප්‍රයෝජන ගත්තා. මේ එතකොට මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ භාවනා වලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව ජනයාට ශ්‍රාවකයන්ට අඩු වෙලා තියෙනවා. මොකද දෙතිස් කුණප විදිහට නෙමෙයි මේ ශරීර කොටස් සුභවාදීව බලන්ඩ පාසල් මට්ටමේ ඉඳලා අධ්‍යාපන රටාවල් වල ඉඳලා වෛද්‍ය විද්‍යාවේ උපදෙස් හැම දෙයක්ම දෙන්නේ මේ දෙතිස් කුණප විදිහට. මේක බලන්න දෙතිස් කුණප විදිහට බලන්න නෙමෙයි සුභවාදී කොටස් විදිහට බලන්න.
ඒක නිසාවෙන් වර්තමානයේ මේ භාවනා ක්‍රමය අනුගමනය කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් පිරිස් හුඟක් අඩු වෙලා තියෙනවා. ඒක නිසාවෙන් ඒවට මහන්සි වෙනවට වැඩිය පුළුවන් භාවනාව සාර්ථක කර ගැනීම ඊට වැඩිය වටිනවා. මොකද අතීතයේ නම් පොත්පත්වල මේ භාවනාවෙන් ලංකාවේ ගිහි පැවිදි ශ්‍රාවකයෝ ප්‍රතිඵල ගත්ත ඒවා මහා විශාලයි. දැන් අපි බලමු තව මේකේ තියෙන ගුණ ටික. මේ දෙතිස් කුණම්බ කියලා මෙනෙහි කරන්නේ තමාගේ ශාරීරියේ කොටස් ටික. මේ දෙතිස් කුණ පොරට මුළු ශරීරයේම අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ සත්ත්ව ශරීරයක් මනුෂ්‍ය ශරීරයක් නිර්මාණය වෙන්නේ දැන් මේ දේශනාවේ මුලින්ම තියෙනවා මුල්ම කොටසේ පුනච පරම භික්කවේ භික්ඛු ඉම මේව කාය. ඒ කියන්නේ පුනච පරම භික්කවේ භික්ඛු කියන්නේ මේ නැවත තවත් ක්‍රමයක් මේ කායගත සතිය ලබා දෙන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඉම මේව කායං උද්දං පාදතලා. ඒ කියන්නේ මේ ශරීරයේ උද්දං පාදතලා කියන්නේ හිස් මුදුනේ ඉඳලා අවසාන වෙන්නේ ශරීරයේ ඔළුවේ. එයා පහළින් උඩින් අවසාන වෙන්නේ අහසෙන් අවසාන වෙන්නේ ඉහළින් අවසාන වෙන්නේ ඔළුවෙන් කෙස් ඔළුවෙන්. ඊට පස්සේ පහළින් අවසාන වෙන්නේ ශරීරයේ පාදතල මේ දෙපතුල් වලින්. ඒ වගේම අදෝ කේසමත්තක තචපරියන්තං ඒ කියන්නේ උඩින් අහක් වෙන කෙස් කලාපේ ඉඳලා පහළට පාදතලාවට යනකම් පුරන් නානප්ප කාරස්ස අසූචිනු පච්චවෙක්කති. කියන්නේ මෙන්න මෙතන මේ නානප්ප කාරණා කාරස්ස අසූචිනු. කියන්නේ විවිධ කාර්ය විවිධ ස්වරූපයේ අසූචි වලින් පිරීලා තියෙනවා. අසූචි කියන්නේ අපිරිසිදු දේ කියන එක. අපිරිසිදු දේ අවසාන කියන්නේ වඩාත්ම අපිරිසිදුයි කියන එක තමයි අසූචි. එතකොට මේ වර්තමානයේ ඉන්නේ මිනිස්සු මේ පාසලෙන් ගන්න සෞඛ්‍ය විද්‍යාව වෙන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන්. අසූචි කියන්නේ ඇත්තටම ශරීරයේ තියෙන එක කොටසකට විතරයි වර්තමාන මිනිස්සු. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එහෙම නෙමෙයි. මේ අසූචි කියලා පෙන්වන්නේ ශරීරයේ තියෙන සියලුම කොටස්. මෙන්න මෙහෙම ශරීරයේ තියෙන සියලුම කොටස් ගැන අසුභවාදීව ඒ කියන්නේ අසූචි ස්වරූපයෙන් විවිධ ස්වරූපයෙන් නිර්මාණය වෙච්ච අසූචි ස්වරූපයක් කොටසක් කියලා දැනගත්තොත් මෙනෙහි කරොත් තේරෙනවා නම් වර්තමානයේ පජානාති කියන ගුණයට එනවා නම් ඒ කියන්නේ මෙනෙහි කරනකොට ඒක තේරෙනවා නම් ආන්න එතන කායගත සතියට යන්න පුළුවන් දොරටුවක් තියෙනවා. මං කිව්වා දැන් වර්තමානයේ ආයත මේක මෙනෙහි කරා කියලා යන්න බැරි හේතුව තමන් මේක විනාඩි 10ක් 15ක් ඒ වගේම පැයක්මාරක් මේක මෙනෙහි කරාට ජීවත් වෙන හැමතැනම සලකන්නේ අසුචි විදියට නෙමෙයි මේ ශරීර කොටස්. ඉතා සුභවාදී හොඳ කොටස් විදියට. එතකොට ඒක නිසාවෙන් මේ භාවනාව බුදුහාමුදුරුව පෙන්නන මට්ටමට කායගත සතිය දියුණු කරගෙන අර ප්‍රඥා ශික්ෂාවට යන්න තරම් වර්තමානයේ ඇයට හැකියාව ඇහිරිලා තියෙනවා. බෑ කියන එක නෙමෙයි කියන්නේ එහෙම කරා කියලා. ඔය දැන් අපිට සමාජයේ දකින්නවා අවුරුදු ගණන් අවුරුදු 20 30 අසුභීමිනී කර කර ඉන්නවා. නමුත් කිසිම මනුස්ස ගමී ගුණයක්වත් එයා ළඟ නැහැ. නමුත් එයා කියනවා අපි අසුභ භාවනාව කරා කියලා. දැන් මේ වගේ වෙන්න හේතුවයි මම මේ කියන්නේ. දැන් මේ විදිහට බැලුවම මේ මෙන්න මේක තව දෙයක්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙතන අත්තිමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමගම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතෝ සේදෝ මේදෝ ආස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති. දැන් මෙතන මේ 32 නම් කරලා තියෙන විදිය. දැන් මේ 32 පාඩම් අයයි ඉන්නවා. නමුත් පාඩම් තිබුණාට
තමන් සලකන්නේ සුබවාදී වුණා නම් මේ පාඩමින් වැඩක් නැහැ. උදේ හවස මේ සිහි කරාට වැඩක් නැහැ. මොකද ශරීර කොටස් තමන් සුබවාදීව බලලා ඒ වෙනුවෙන්ම දැන් අපි හිතමු අසුබවාදී ඔබ බලනවා නම් කේස් වගේ දේවල් අසුභයක් විදිහට සලකනවා. දැන් අසුචි විදිහට සලකපු දෙයක් අසුචි ලස්සන කරන්න කවුරුවා යන්නේ. අසුචි කියන දේවල් ලස්සන කරන්න යන්නේ. පාට කරන්න යන්නේ. එතකොට අසුචි කියන දෙයට සැලකිල්ලක් දක්වන්නේ. දැන් අසුචි තමන්ගෙන් අහක් කරගන්නයි උත්සාහ ගන්න. නමුත් දැන් මං කියන්නේ ඔය කාර්මික විප්ලවයෙන් පස්සේ බිහි වෙච්ච මනුස්සයන්ගේ කෙස් කියන එක අසුචි විදිහට සලකන පාට කරනවා. අහක් කරගන්න කැමති නෑ තමන්ගේ. ලස්සන කරගන්න කැමති. ඒකට අසුචි ලස්සන කරන්නේ කවුද? දැන් ලොම් ඒ සාලෝමා ලොම් ලස්සන කරන්නේ කවුද? ඒ කියන්නේ ඒවා සුභවාදී බලන අය නෙවෙයි. අසුභවාදී වැළුවත් ඕක ඒ වගේ වෙන්න බෑ නේද? එතකොට මේ ඔය වගේ ගත්තා නිය දාත් හැම දෙයක් මේ ශරීර කොටස් වල තමන් මෙනෙහි කරන අසුභයක් කියලා විනාඩි 10ක් 15 ජීවත් වෙන්නෙම ඒවා සුභයක් විදිහට සලකලා. එතකොට මෙන්න මේ පරස්පර මානසික ස්වરૂපය ධර්මයට විරුද්ධ වෙනවා. අනික තමයි දැන් තව ලොකුවට පැටලෙනවා මෙතන මේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ශාරීරික කොටස් වල සියලුම කොටස් අසුචි. දැන් හෘද වස්තුවත් අසුචි, මොළයත් අසුචි. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් හෝ වර්තමාන මේ ශාරීරික සෞඛ්‍ය විද්‍යාවෙන් දරුවන්ට හරි ළමයින්ට උගන්වන ධර්මයේ හෘද වස්තුව අසුචියක් විදිහට සලකන්න උගන්වන්නේ කවුද? ඒක ආරක්ෂා කරගෙන හොඳින් ඉන්න හොඳම හොඳම දේ හෘදයයි. හොඳම දේ හෘද සාක්ෂියයි. ඔවා එන්නේ අසුචින්ද? මං හෘදයෙන්ම සුභ ප්‍රාර්ථනා කරනවා. මේ අසුචි අසුචියෙන් සුභ ප්‍රාර්ථනා කරනවා අදහසක්ද මේකේ තියෙන්නේ? අපි ජීවත් වෙන්නේ හෘද සාක්ෂියට අනුවයි. එතකොට හෘදේ කියන එක වර්තමාන මිනිස්සු අසුචියක් විදියට සලකනවාද? හෘදයට වැඩිය වටින දෙයක් විදිහට සලකනවා මොළය. දැන් නවීන විද්‍යාවෙන් ජන සමාජයට ජන විඥාණයට දීලා තියෙන්නේ ශාරීරියේ හොඳම කොටස හෘද වස්තුව නැත්නම් මොළය. බුදුහාමුදුරුවෝ මොළයට දෙන්නේ අසුචියක් විදියට. මොළේ හොඳ දෙයක් කියලා සලකන්නේ. තව මේ මොළයේ හොඳ දෙයක් කියලා වර්තමානයේ සලකන්න උදව් වෙලා තියෙනවා. මේ මනස සිත තියෙන්නේ මොළේ කියලා. මොළේ නැත්නම් සිතේ අක්‍රීය භාවයක් තියෙන්නේ කියලා. දැන් මේක අධ්‍යාත්මික ලෝකයේ අහසට පොළොව වගේ වෙනස් විකෘති ධර්මයක්. මොකද මේ සිතේ ස්වરૂපය දෙතිස් ගුණපෙක්ක ගනුදෙනු කරන චිත්ත ස්වરૂපයකුත් තියෙනවා. දෙතිස් ගුණපේක ගනුදෙනු නොකරන චිත්ත ස්වરૂපයකුත් තියෙනවා. දැන් මනෝ ඉන්ද්‍රිය කියලා බුදුහාමුදුරුව පෙන්වන ධර්මයේ ලෝකයේ අධ්‍යාත්මික ලෝකයේ පෙන්වන ධර්මවල දැන් අර කාලාම ආදී වශයෙන් අය කියන මනෝමය ස්වરૂපය මේ දෙතිස් ගුණපේක ගනුදෙනු කරන ස්වરૂපයක් නෙමෙයි. එහෙනම් බුදුහාමුදුරුව පෙන්වන විඥාන හයක් තියෙනවා. ඒ හයේ මනෝ විඥානය දෙතිස් ගුණපේක ගනුදෙනු කරන විඥානයක් නෙමෙයි. එනම මේ දෙතිස් ගුණ මේක ගනුදෙනු කරන නැත්නම් දැන් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ මේ සිතට ප්‍රධාන තනක් දෙන මොළය කියන දෙතිස් ගුණපයයි. මේ මොළය කියන එක සම්බන්ධ වෙන්නේ විඥාන පහක් එක්කයි. ඒවා තමයි පංච විඥාන කියන්නේ. චක්කු සෝත ගාන ජීවහා කාය විශේෂයෙන් කය. එනම මේ මනෝ විඥානේ මේ දෙතිස් ගුණපයක සලකන්නේ. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා දැන් කය අසුභයක් විදිහට දෙතිස් ගුණප විදිහට පෙන්නලා සිත ප්‍රභාස්වරයි කියලා පෙන්නන තැන ප්‍රභාස්වරයි සිත. ඒතර අසුභයක කොහෙද ප්‍රභාස්වර ස්වરૂපය? ඒ ප්‍රභාස්වර සිතක් ගැන කියන්නේ මනෝවිඤ්ඤාණය.
දෙතිස්කුණපේක්ක ගනුදෙනු කරන චිත්ත ස්වරූපය ප්‍රභාස්වර ස්වරූපයක් නෙමෙයි. එහෙමනම් දැන් මතක තියාගන්න ඕනේ මේ දෙතිස්කුණප වුණාට මේක භෞතික ගල් ගස් වගේ දෙයක් විතරක් නෙමෙයි. අර චක්කු සෝත ගාන ජීවවා කාය කියන පංචේන්ද්‍රිය සක්‍රීය වෙලා එවෙන් සිත් පරම්පරා ඇති කරලා එවෙන් චෛතසික උපදවන්න පුළුවන් මට්ටමේ ශරීර කොටස් ටිකක් තමයි සංසාරගත සත්‍යයකට ලැබෙන්නේ. එහෙනම් මේ පින්වතුන්ටත් ඔය දෙතිස් කුණප කියලා සලකන තමන්ගේ ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා තියෙන මේ සම්මාස් ඇටනාර හැම තැනම මේ ස්වરૂපය තියෙනවා. ඒ කියන්නේ විඥානයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. හැබැයි මේ පංච විඥානයේ එක ගනුදෙනු කිරීම ශාරීරිය විනාශ වෙච්ච දවසට මරණය වෙච්ච දවසට අවුත් වෙනවා. ඒක නිසා එහෙනම් මේ සංසාරගතව මිනිස්සුෙකුට තියෙන ලොකුම දේ මේ සංසාරගතව දෙතිස්කුණ පොළින් ශරීරයක් නිර්මාණය වුණා. මෙහෙම සංසාරගතව දෙතිස්කුණ පොළින් ශරීරයක් නිර්මාණය වෙන සංසාරගත සත්තු ඉන්නේ වර්ග තල දෙකයි. එක තලයක් තමයි මනුස්ස තලය. එහෙනම් මනුස්සත්වයේ තුල දෙතිස්කුණ පොළින් මේ දෙතිස්කුණ පොළින් නිර්මාණය වෙච්ච ශරීරයක් අයිති. ඒකෙහිඳ පංච ඉන්ද්‍රියක් අයිති. චක්කු සෝත ගාන ජීවා කාය කියන සිත් හට ගන්න ඉන්ද්‍රියක් අයිති. ඒ වගේම දැන් තිරිසන් සත්තු ගත්තා මේ මගේ ශරීරයක් අයිති. වෙන කිසිම සතේ මේ දෙතිස්කුණප ශරීරයක් අයිති නෑ. බුදුහාමුදුරුවෝ පෙන්වා සත්ත තල 31ක් 31 තලෙන් තල දෙකක විතරයි මේ දෙතිස්කුණප ශරීරයක් අයිති වෙලා ජීවත් වෙන සංසාරගත සත්තු ඉන්නේ. ඒකෙනොත් දැන් තිරිසන් සත්තුන්ට මේ දෙතිස්කුණප ශරීරයන් නිර්මාණයේ තිබුණට ඒ තිරිසන් ගත ස්වરૂපය තුළ ප්‍රඥාවය කියන්නේ ඒ සිත්වල අට ගන්න ප්‍රඥාවේ අඩුවක් නිසාවෙන් මේ සංසාර විමුක්තිය ලබා ගන්න බෑ. ඒක නිසාවෙන් තමයි දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ නෙමෙයි. ඒවා කොච්චර උසස් මානසික තත්ත්ව වුණත් ඒවැය පහළ වෙන්නේ නැහැ. මනුස්සත්වයේ තුල එනම් මේ දෙතිස් ගුණක ශරීරයක් එක්කමයි මේ කායගත සතිය දියුණු වෙන්නේ. ඒකෙන් තව ගැඹුරු ධර්මයක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රඥා ශික්ෂාව රඳාපවතින්නේ මේ දෙතිස් ගුණක ශරීරයක් එක්ක පමණයි. එහෙනම් මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ කයෙන් එන අරමුණක අකුසලයේ ඉවත් වීමෙන් ලැබෙන ගුණය. දැන් ඒ ගුණය ලබා ගන්න මිනිස්යාට හැකියාව මෙන්න මේ ක්‍රම දෙකෙන්ම නැහැ. එකක් මේ දැවිච්ච තමන්ගේ ශාරීරිය සුභවාදීව සුභ දෙයක් විදියට සලකලා යනකොට ඒ ක්‍රියාවට යන්න බෑ. ඒ වගේම දැන් ශාරීරිය ලැබිච්ච ශාරීරිය ඉතාම නරකයි මේකෙන් වැඩක් නැහැ මේක තේරුමක් නෑ මේකෙන් ඉවත් වෙන එක හොඳයි කියන දිට්ඨිය මේ දැක්ම තියෙන අයට ප්‍රඥාව ලබා ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න බෑ. මොකද මේ කය තුලමයි මේ ලෝකෝත්තර ප්‍රඥාව අන්තර්ගත වෙන්නේ. දැන් කයේ තියෙන්නේ දැන් කාය විඥාණය තුල බුදුහාමුදුරුව පෙන්නන්නේ චක්කු විඥානේ සෝත විඥානේ වගේ එකක් නෙමෙයි. මේ කයෙන් ඇති වෙන සිත් පරම්පරා තුළ ප්‍රබල ප්‍රභේද දෙකයි තියෙන්නේ. එකක් මේ ශාරීරිය පිනවන්න පුළුවන් හැකියාවේ සිත් පරම්පරා, අනික කය පෙලන්න පුළුවන් සිත් පරම්පරා. සිතකට බෑ කය පෙලන්න හෝ පිනවන්න. කයෙන් කායික අරමුණකින් ඇති වෙන සිත තුළ හටගන්නේ ධම්මවලට පුළුවන් කය පෙලන්න එක අවස්ථාවක කය පිනවන්න. එතකොට මේ මනුස්සත්වය ලැබුවම මේක කිසිම විඥානයක් කිසිම දැනුමක් කිසිම අධ්‍යාපනයක් මලපතේ අකුරක් දැනගන්න ඕනේ නැහැ මනුස්සයන්ට. හැම මනුස්සයන්ට උපත්යෙන් හිමි වෙලා තියෙනවා දැනුම් සම්භාරයක්. ඒකක් තමයි කය පිනවන එක සතුටුයි කය පෙලෙන එක දුකයි. එනම මේ දෙතිස් ගුණප එක තමයි මේ පිළී මහා පිනවීමේ රටාව රඳාපවතින්නේ. එතකොට
ධර්මයේ සඳහන් වෙන මේ අන්ත දෙක කියන්නේ මෙන්න මේ කායික අරමුණ මේ දෙතිස් කුණප එක්ක ගනුදෙනු කරන ධර්ම දෙකක්. දැන් කාය ශරීරය හැදිලා තියෙන දෙතිස් කුණපවලින් නම් දෙතිස් කුණප හරහා සිදුවෙන චිත්ත පරම්පරාවල කයෙන් ඇති වෙන සිත්වල හටගන්න ධම්මවල පැතිකඩ දෙකක් විද්‍යමානයි. එකක් කය පිනවන පැතිකඩ, අනික කය පෙළෙන පැතිකඩ. මේක තමයි සුඛාන්තය දුක්ඛාන්තය කියලා ධර්මයේ කියන්නේ. මේ ඇහැ පිනවීම සුඛාන්තය වෙන්නේ, ඒක සුඛාන්තය කියලා ගන්න පුළුවන්. දැන් මේ කය තුල මේ දෙතිස් කුණප තුල පිහිටපු ඉන්ද්‍රිය හතරක් තමයි චක්කු, සෝත, ගාන, જીවා කියන්නේ. එතකොට කාය ඉන්ද්‍රිය කියන්නේ කයට විතරක් ආවේණික වෙච්ච එකක්. මේවායන් එතකොට දෙතිස් කුණප තියනකන් ඒවා සක්‍රිය වෙලා තියනකන් ඒවා ජීවේ තියනකන්, දැන් දෙතිස් කුණපවල ජීවේ තියෙන එකට පණ තියෙන එකට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. අභිධර්මයේ විස්තර කරනකොට ඉන්ද්‍රිය 22ක් විස්තර කරනවා. එකක් තමයි ජීවිත ඉන්ද්‍රිය. මේ දෙතිස් කුණපවල පණ ගැනයි මේ කියන්නේ. ජීවය සම්බන්ධව. එතකොට දෙතිස් කුණපවල ජීවය තියෙන තාක්කල් උපදින ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රියයි. එහෙනම් දැන් චක්කු, සෝත, ගාන, જીවා කියන මේ ඉන්ද්‍රිය හතර දෙතිස් කුණප ඇසුරු කරගෙන පවතින එකක්. එහෙනම් දෙතිස් කුණප කය කියන එක ශරීරය දුර්වල වෙන්න වෙන්න මුලින්ම කාය ඉන්ද්‍රිය නෙමෙයි දුර්වල වෙන්නේ, චක්කු, සෝත, ගාන, જીවා. දැන් නිකන් හිතන්න, අසනීපයක් වෙලා කාට හරි කය දුර්වල වෙනකොට ඉස්සෙල්ලම කෑම වල රස දැනෙන්නේ නැහැ. જીවා ඉන්ද්‍රිය දුර්වල වෙනවා. වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම ගන්ධ සුවඳ දැනෙන එක අඩු වෙනවා. මේ ඉන්ද්‍රිය දුර්වලම ඉන්ද්‍රිය දෙකක්. දිවයි, නාසය. කය දුර්වල වෙනකොට නිකම්ම. ඒ වගේම සෝත ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය. ඇහැ පේන්නේ නැතුව යනවා, කන ඇහෙන්නේ නැතුව යනවා. දැන් මරණාසන්න මොහොතක ඇත්තටම ප්‍රබල ලෙස වැඩ කරන ඉන්ද්‍රිය දෙකයි තියෙන්නේ. මනෝ ඉන්ද්‍රිය අද වගේම ප්‍රබලයි එතන. අද වගේමයි කොයි අවස්ථාවේ උත්පත්තියෙත් එහෙමයි, මරණයේදීත් එහෙමයි, ඕන තැනකදී එහෙමයි. නමුත් කාය ඉන්ද්‍රිය දුර්වල වෙච්ච කාය ඉන්ද්‍රියයි ප්‍රබල, හැමදාම ප්‍රබලව හැදිරෙන මනෝ ඉන්ද්‍රියයි දෙකේ එකතුවකින් තමයි මිනිස්සෙක්ගේ මරණය සිදුවෙන්නේ. එහෙනම් කාය විඥානය අපේ ජීවිතයේ ඊගා උප්පත්තියට බලපාන. මේක තමයි මේ කායගතා සතිය දියුණු කරන්න කියන්නේ. එහෙනම් කායගතා සතිය දියුණු වීමෙන් තමයි මේ සංසාර ස්වરૂපයේ නිමාවක් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරු පෙන්වන්නේ. මේ කායගත සතිය අන්තර්ගත වෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන සතරාධිපට්ඨාණයට. එහෙනම් සතරාධිපට්ඨාණය දියුණු වෙච්ච ප්‍රමාණය තමයි මේ කායගත සතියෙන් මනින්. එතකොට කායගත සතිය කියන එකේ තේරුම කායික අරමුණක අකුසලයේ ඉවත් වීමේ ගුණය. දැන් සතිපට්ඨාණයෙන් කියන්නේ හැම වෙලෙම ආයේ කායानुපස්සී විහෙරති ආතාප සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොම්මනස්සං. අවිජ්ජා දොම්මනස්ස කියන්නේ මේ අකුසල සංකල්පනා දෙක. එන අකුසල සංකල්පනා දෙක කාය කර්මණෙන් අහක් කරන්න. කාය කර්මණ තුල හටගත්තේ වේදනාවෙන් අහක් කරන්න. මේක තමයි සතිපට්ඨා. එන සතිපට්ඨානේ වැඩිීමේ ප්‍රගතිය තරම තමයි කායගත සතියෙන් මනින්. එහෙනම් මේ ශාරීරික එකයි මේ ඔක්කොම බැඳිලා තියෙන්නේ. දැන් එහෙමනම් මේ අනුව වර්තමාන නවීන විද්‍යාවයි කය බලන විදියයි බුදුහාමුදුරුවෝ පෙන්නපු සත්‍ය ස්වરૂපයයි අධ්‍යාත්මික ලෝකයේ කය පිළිබඳව ගත්තේ සත්‍ය ස්වરૂපයයි අහසට පොළව වගේ වෙනස්. ඒක නිසාවෙන් දැන් අර වර්තමාන ජන විඥාණය තුළ තියෙන ශරීර අධ්‍යක්ීම් ශාරීරික පිළිබඳ අධ්‍යාපනයේ උගච්ඡං මේ දෙතිස් කුණප මෙනෙහි කරලා භාවනාවකට සුදුසු නෑ. ඒගොල්ලන්ට මේ භාවනාව වැඩෙන්න විදියක් නෑ. වෙන සතිපට්ඨාන භාවනා ක්‍රම වැඩුවත් යම් කිසි අවස්ථාවක
තමන්ගේ අර උගච්චම ශරීරය සම්බන්ධව තියෙන වැරදි උගච්චම බුදුහාමුදුරුවෝ නොපන පෙන්නන්න නැති උගච්චම හරස් වෙනවා බාධා වෙනවා. කායගත සතිය දියුණු කරන්න ගියා වර්තමාන ශ්‍රාවකයාට මුහුණ පාන්න සිදුවෙන එක මේ බාධකයක් තමයි මං කිව්වේ. කොහොම හරි දැන් කායික අරමුණ ගත්තොත් මේ කායික අරමුණ තුළ අර අකුසලයේ ඉවත් වීමෙන් ලැබෙන ඵලයක් කායගත සතිය. එහෙමනම් දැන් මේ පින්වතුන්ටත් මෙන්න මේක මේ භාවනාවේ මේ කොටසේ තියෙන භාවනාව මම කිව්වා යුගනන්ද භාවනාව. ඒ කියන්නේ මූලිකව සමත භාවනාව. දෙවනුව ඒ සුදුසු වෙලාවේදී ගුරු ඇසුරක් ඇතුව විපස්සනාවට ආවිත දෙනවා. දැන් මේක මම මේ මෙහෙම කියා දුන්නා කියලා කවුරුවක් කරන්න යන්නත් එපා. මගෙන් මට මේක කරන්න ඕනේ කියලා උපදෙස් ගන්න අහන්නත් එපා. මම කියා දෙන්නේ මම කියා දීලා දින්නේ ඉරියාපත පබ්බේ සුද්ධ විපස්සනා භාවනාව. නමුත් මේ එක එක්කෙනා විවිධ අර දේවල් ඉගෙනගෙන සාකච්ඡා කරලා මේක තමයි හොඳ භාවනාව, මේක තමයි අපිට කරන්න සුදුසු භාවනාව කියලා වැරදි මත සමාජයේ තියෙනවා, දේශනා තියෙනවා, ඒ වගේම සාකච්ඡා තියෙනවා. ඒවැ මුලාවටපත් වෙන්නේ නැතුව මේ බුදුහාමුදුරුව පෙන්වන සැබෑ පණිවිඩයේ තේරුම් ගන්න ඕනෙසාවෙන් ධර්ම කාරණා පැහැදිලි කිරීමක් විතරයි මම මේ කරන්නේ. නැතුව මේ භාවනා ක්‍රමයක් කරන්න මට ආසයි, මම කැමති, උපදෙස් දෙන්න කියලා මගෙන් ඉල්ලන්න එපා. ඊට වැඩිය හොඳ උපදේශයක් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ භාවනා ක්‍රමයකට උපදෙස් දීලා තියෙන්නේ. ඒක තමයි පුහුණු වෙන්නේ. ඒක තමයි අනාගතේ වර්ධනය කරගන්නත් ඕනේ. නමුත් එහෙම පුහුණු වෙච්ච අයට මට කියා දෙන්න පුළුවන් කොතෙන්දිද මේ යුගනන්ද භාවනාවේ සමත භාවනා ස්වરૂපය මෙනෙහි කිරීම අත්තරින්නේ? කොතෙන්දිද විපස්සනා ස්වરૂපයට වැටෙන්නේ? ඒ වගේම කොතෙන්දිද නැවත ඒ විපස්සනාව කරගන්න බැරි තත්ත්වයට ඒ ශ්‍රාවකයාපත් වෙන්නේ? අන්න එතෙන්දි තමයි නැවත සමත භාවනාවට යා යුත්තේ. මෙන්න මේ ක්‍රමය තමයි යුගනන්ද භාවනාව. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් පුජ්‍යලේ තමන්ගේ මේ ශරීරය ගැන සුභවාදීව අර වෛද්‍ය විද්‍යාවෙන් කියන විදිහටවත්, සෞඛ්‍ය විද්‍යාවෙන් කියන විදිහටවත්, රූපලාවන්‍ය ශිල්පීන් කියන විදිහටවත් ඒවා අනුගමනය නොකර නිකම්ම නිකන් නිහතමානී ජීවිතයක් ගත කරමින් ඔය තියෙන ශරීර දෙදිස්කුණම කොටස් පාට නොකර විවිධ දේවල් කරන්න නැතුව, තමන් ඒව වර්ණනා කරන්න නැතුව, අසීමිත ලෙස ඒව ආරක්ෂා කරගන්න උත්සාහ ගන්න නැතුව සරල ජීවිතයක් ගත කරන මිනිසෙක් නම් එයා මේ බුදුහාමුදුරුව පෙන්නන විදියට ශරීර අභ්‍යන්තරයේ මෙන්න මෙහෙම කොටස් ටිකක් තියෙන්නේ කියලා ඉස්සෙල්ල ඉගෙනගෙන ඒවා පිහිටීම තියෙන තැන් උදාහරණයක් විදියට දැන් මොලේ නම් හිස කබලේ ඇතුළේ, ඒතර හාම නම් මේ ශරීරයේ පිට, කේශ නම් හිසෙන් පිට තියෙන රොම් මේ ශරීරයේ පුරා, එතකොට දත් තියෙන කටේ, ඔය වගේ මේ ස්ථානයේ තියෙන තැන තියෙන පිළිවෙල, ඒ වගේම ඒ ගැනත් දැනුවත් වෙලා අර ඇස් දෙක පියාගෙන මනසෙන් මෙනෙහි කරනවා. මේ මනසෙන් මෙනෙහි කරන ඒවා සමත භාවනා. මනසෙන් මෙනෙහි කරනවා අර තමන්ගේ ශරීර කොටස් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ 32 හෝ මේවා සුභයි කියලා නෙමෙයි, අසුභයක් විදිහට නානප්පකාර අසුචිනෝ කියන අර්ථයෙන් යුක්තව පච්චවෙක්කති. ඒ කියන්නේ අසුචි කොටස් මේ සංසාරයේ මේ ජීවිතයේ දකින්න තියෙන නරකම අසුචි, කියන්නේ පිරිසිදු නැතිම ටික මන් ළඟයි තියෙන්නේ කියන හැඟීමෙන් ඒව මොනවද කියලා නැවත නැවත මෙනෙහි කිරීමක් කරන එක තමයි පච්චවෙක්කති කියන්නේ. එහෙම කරගෙන යනකොට මෙන්න මේ වගේ තත්ත්ව උදා වෙනවා. දැන් අපි හිතමු එයා මෙනෙහි කරනවා දැන් හෘද වස්තුව මෙහිමයි. අසුචි වලින් පිරීලා. අපිරිසිදු දෙයකින් හැදිලා තියෙන්නේ. පිරිසිදු දෙයක් නෙමෙයි. එතකොට පෙනහල්ල එහෙමයි. බඩවැල් එහෙමයි. ආමාශය මෙහෙමයි. අක්මාව මෙහෙමයි. මේ විදිහට මේව මෙනෙහි කර කර කාලයක් යනකොට එක පාටසනිකෝ වෙනව නෙමෙයි. කාලයක් යනකොට ඒ මෙනෙහි කරනවත් එක්ක මෙනෙහි කරන ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි, ඒ වගේම මේ මනෝ ඉන්ද්‍රිය මෙනෙහි කරන්නේ කාය ඉන්ද්‍රිය සක්‍රිය වෙන ශරීර කොටස් ටිකක්.
මනෝඉන්ද්‍රිය දැන් මේ අසුභයයි කියලා මෙනෙහි කරන්නේ මොකද්ද? කාය ඉන්ද්‍රිය, කායික චිත්ත පරම්පරා ඇති කරන්න පුළුවන් කොටස් ටිකක් තමයි මේ මෙනෙහි කරන්නේ. නැතුව මේ චක්කු සෝත ගාන ජීවහ කියන අර ඒ ඉන්ද්‍රිය හයක ගණදෙනුවක් නෑ දැන් මෙතන. කායින්ද්‍රිය සක්‍රීය වෙන්න පුළුවන් කොටස් ගැන මනෝඉන්ද්‍රිය අසුභවාදීව මෙනෙහි කරන්න. මේක අර දිගින් දිගටම කරනකොට දැන් අපි උදාහරණයක් විදියට පෙනහැල්ල අසුභයක් විදියට මෙනෙහි කරනකොට අන්න පෙනහැල්ල කියන ශරීර කොටසේ අර උණුසුම් සීතල කම්පන චංචල ආදී ඒ පෙනහැල්ල හැදිච්චි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුවල ධාතු ගුණ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ ධාතු ගුණ ප්‍රකට වෙන්නේ කායින්ද්‍රියෙන්. එතකොට ශරීරයේ දෙතිස් ගුණ අසුබ ලෙස මෙනෙහි කරන්නේ මනෝඉන්ද්‍රිය. එතකොට මෙනෙහි කිරීම තුළ අසුබ ලෙස බුදුහාමුදුරෝ හොයාගෙන තියෙනවා අකුසල යටපත් වෙනවා මනෝඉන්ද්‍රිය. මෙනෙහි කරන්නේ කායින්ද්‍රිය සිත් පරම්පරා ඇති කරන ශරීර කොටස් නිසාවෙන් ඒ ශරීර කොටස් වලින් ඒ මෙනෙහි කරන වෙලාවකදී සමහ අවස්ථාවක් එන්න පුළුවන් ඒ ශරීර කොටසේ අර ධාතු ස්වરૂප ඉස්මතු වෙන්න. උදාහරණයක් විදිහට මේ පින්වතුන් දැන් සක්මන් කරත් ඔය දෙයට යන්නේ කායගතව තියෙන මේ ශරීරයෙන් ඉස්මතු වෙන ධාතු ස්වરૂපයක් මතයි. එතකොට සක්මන් කරගෙන යන කෙනාට කාලයක් සක්මන් කරනකොට අර සක්මන් භාවනාවට අදාළ කායික කොටසේ ධාතු ගුණ ඉස්මතු වෙනවා. කකුල් වල, යටිපොළ වල, පහුවෙන්න ශාරීරික අභ්‍යන්තරයේ එක එක තැන තේරෙනවා. අන්නේ ශාරීරික අභ්‍යන්තරයේ එක එක තැන තේරෙන රටාව අර දෙතිස් ගුණපා නියමානුකූලව මෙනෙහි කරන ශ්‍රාවකයාට ඒ මෙනෙහි කරනකොට අදාළ දෙතිස් ගුණපය තුල අර ධාතු ගුණ ඉස්මතු වෙනවා නම් ඒ පුද්ගලයා නැවත අර මෙනෙහි කිරීම අසුභය මෙනෙහි කිරීම නවත්තලා අර දැනෙන ධාතු ගුණය ගැන නිරීක්ෂණයටපත් වෙනවා. අන්න එතන තියෙන විපස්සනා. එහෙනම් කයෙන් එන අරමුණක් ඒ ධාතු ගුණය කියන්නේ උණුසුම් සීතල කම්පන චංචල තමයි එතනක් දැනෙන්නේ. නැතුව ඒ දෙතිස් ගුණපේ නෙමෙයි, ඒකේ වර්ණය නෙමෙයි තීරෙන්නේ, ඒකේ හැඩය නෙමෙයි තීරෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ගුණ ටිකයි තීරෙන්නේ. ඒ ಗುಣ ටික තේරෙන වෙලාවේදී අර මෙනෙහි කිරීම නවත්තලා ඍජුවම අර ගුණයට සිහි යවලා ඒක නිරීක්ෂණයකටපත් වුණොත් එතන තියෙන්නේ සමත භාවනාවක් නෙමෙයි විපස්සනාවක්. ඒකයි මේක යුගනන්ද කිව්වේ. දැන් හැබැයි ඒ ගුණය නැතිව යනවා. නිකම්ම නිකම් නස්සටලේ ශාරීරියේ තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මනස වෙන සාමාන්‍ය විදියට අර තමන්ගේ දිනදා කටයුතු වලට ඒ විදිහට මනස ක්‍රියාත්මක වෙන සිත්චිත්ත පරම්පරා ඇති වෙන්න අයස්කන්න ආසාදී දේවල් වලට සාමාන්‍ය ස්වરૂපී චිත්ත පරම්පරා ඇති වෙන්න යනකොට නැවත අර ශාරීරිය ගැන නිරීක්ෂණේ නවත්තලා අර මුලින් පුහුණු කරපු දෙතිස් කුණක මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේ රටාවට යුගනන්දේ කියන්නේ එකක් මගහැරෙනකොට අනික භාවිතා කරලා මේ මෙහෙම කරන භාවනාව තුළ බුදුහාමුදුරුවෝ එන්නන කායගත සතිය ලැබෙනවා. ඉතින් අතීතයේ බැලුවොත් අතීත මුතුන් මිත්ත දිහා බැලුවොත් බොහෝ පිරිස් මේ භාවනාව වඩලා තියෙන්නේ වඩලා තියෙනවා මේ දෙතිස්කුණ පාරහා. මේ භාවනාව ඉතාම ජනප්‍රිය වෙලා තියෙනවා. කොච්චරද කියනවනම් පරණ සාහිත්‍ය පොත්වල මේ ධර්මීය සම්බන්ධව භාවනා පොත්වල තියෙනවා කායගත සතිය ලැබෙන එකම ක්‍රමය මේකමයි කියලා. දැන් බුදුහාමුදුරුවෝ ක්‍රම ගණනාවක් කායගත සූත්‍රයේ දේශනා කරලා තියෙද්දි කියනවා කායගත සති භාවනාව කියන්නේ දිස්කුණප භාවනාවමයි කියලා. ඒ කියන්නේ එකකට සීමා කරලා තියෙන එකේ තේරුම වැරද්දක් තියෙනවා මෙතන. නමුත් මේ වැරද්ද ලොකු වැරද්දක් නෙවෙයි. ඒකට හේතුව එක යුගයක මේ භාවනා ක්‍රමයෙන් විතරක් නිවන් දැකපු පිරිස වැඩි වෙලා තියෙනවා ගිහිපැවදි. ඒ කාලේ සාහිත්‍ය තුල එතකොට කායගත සතිය ලැබෙන එකම ක්‍රමය අසුභ භාවනාවයි. නමුත් මං හේතුව කිව්ව වර්තමානයේ මේ පින්වතුන්ට එහෙම කරලා හරියන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ, සාර්ථක වෙන්නේ නැහැ.
මොකද ජන විඥාණය තුල අද දෙතිස් කුණප නෙමෙයි මේවා සත්තරන් රිදී වගේ වටිනාම ශරීර කොටස්. ඒ වටිනාකමට අනුව උදේ පාන්දර හැරියේ වෙලේ ඉඳලා වැඩ කරලා රෑ නින්දට යනකොටත් ඒ සුභවාදීව මේ ශරීර කොටස් බලන්ඩ පුහුණු වෙලා ඒකට හැසිරීම් රටා පුරුදු කරපු අය විනාඩි 10ක් 15ක් අසුභය ලෙස ගන්න එක විහිළුවක් වෙනවා. ඒක නිසාවෙන් එතන අධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් නැතුව තියෙනවා. ඒක නිසාවෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න මම මේ දැන් කියා දුන්නේ අසුභ භාවනාව ප්‍රබල භාවනාවක් අපිට නෙවෙයි ඉස්සර මිනිස්සුන්ට. මොකද මේ ශාරීරිය ගැන වැරදි අධ්‍යාත්මික ලෝකයේ ගන්න සත්‍ය තත්ත්වයට වැරදි දෘෂ්ටි ඒ මිනිස්සුන්ට තිබිලා නැහැ. නොදැනුවත්කමක් විතරයි තිබිලා තියෙන්නේ. නොදැනන් පුජ්‍යලයාට හරි දේ ඉගෙන ගන්න ලේසි, වැරදි දැනුමක් තියෙන කෙනාට හරි දේ ඉගෙන ගන්න ගියාම පැටලී සහගතයි. දැන් අපිටත් වෙලා තියෙන දෙතිස් කුණප ගැන අන්න එක ඒ කතාවයි. ඉතින් ඊට වැඩිය සාර්ථකයි ඔය කරන සක්මන් භාවනාව. කොහෙන් වුණත් යන්නේ එක තැනකට. ඒක තමයි තමන්ගේ ශාරීරියේ ධාතු කොටස් ඉස්මතු කර ගැනීම. දැන් මේ ආදී වශයෙන් කරගෙන යනකොට දැන් මේ පැහැදිලි කරගෙන යනකොට ඊට පස්සේ මේ කායගත සූත්‍රයේ තියෙන්නේ ධාතු මනසිකාරයයි. ඒකත් මේ යුගනන්ද ක්‍රමයට යන භාවනාවක්, සුද්ධ විපස්සනාවක් නෙමෙයි. දැන් මම අද දවසේ පැහැදිලි කරලා දුන්නා මේ භාවනා ක්‍රම තුන සම්බන්ධ වෙන ආකාරය. සතිපට්ඨානය තුල කොටින්න ඕනේ සුද්ධ විපස්සනා භාවනාවක්. දැන් තමන් සක්මන් භාවනාව වගේ ඉරියවත පබ්බේ තියෙන භාවනා ක්‍රම අනුගමනය කිරීම තුළ දින සුද්ධ විපස්සනාව. ඒ වගේම දැන් මේ දෙතිස් කුණප වෙනෙහි කිරීම ධාතු මනසිකාර්ය, ඒ වගේම මලමී ගැන තියෙන අනුන්ගේ ශාරීරියක් ගැන අනුන්ගේ දෙතිස් කුණප ගැන මෙනෙහි කරන භාවනා ඔක්කොම යුගනන්ද. ඒ කියන්නේ පළමුව සමත භාවනාවක්, දෙවනුව විපස්සනාවක්, ඒ වගේ නැවත සමත භාවනාවක්, නැවත විපස්සනාවක්, ඕක යුගනන්ද. ඒක නිකට බැඳිලා පුහුණු කරන ආකාරයක්. එතකොට මේ යුගනන්ද භාවනාවල හරියට අවශ්‍ය වෙලාවේදී මේ දෙක මාරු කරගන්න තමන්ට බෑ. ගුරුවරයෙක් මෙහෙවන්න ඕනේ. මං කිව්වා තමන් මේ බණහන අය කැමති වුණත් අපි ඒවට උපදෙස් දෙන්නේ ඔය භාවනා කරන සක්මන් භාවනාව සඳහා පමණයි කියලා. ඉතින් ඒක නම් දැනවත් වෙන්න වෙන ප්‍රශ්නේ වහලා වැඩක් නැහැ. හරිනම් ඕනම කාය භාවනාවකින් කාට හරි කායගත සතිය ලැබුණා නම් අනික් භාවනාවෙන් නිකම්ම ලැබෙනවා. ඒකින්ද තමන් උත්සාහ ගන්න ඕනේ කරන භාවනාවෙන් කායගත සතිය සම්පූර්ණ කරගන්නයි. දැන් ඔය සමහර විට මෙන්න මේ වගේ තැනක් තියෙනවා. මේ පින්වත්තුන්ට අත්දකින්න පුළුවන් එක කාරණයක් කියලා මම දේශනාව අවසන් කරනවා. දැන් කාලයක් තිස්සේ ඔය කයේ ධාතු ගුණ ඉස්මතු වෙන මට්ටමට සක්මන් භාවනා පුරුදු කරගෙන නිකන් ඉන්නකොට වෙන වැඩක් කරනකොට වුණත් කයේ ධාතු ගුණ තේරෙන ආයට ටිකක් කල් ගියාට පස්සේ තමන්ට ඕනේ දෙයක් ශරීර කොටසක් ගැන හිතුවෝ එතන ධාතු ගුණ තේරෙනවා. ඒ කියන්නේ තමන් හිතුවත් අත ගැන, ඇඟිලි ගැන ඇඟිලි තුල ධාතු ගුණ තේරෙනවා. තමන් හිතුවත් කන ගැන කන තුල ධාතු ගුණ තියෙනවා. තමන් හිත කල්පනා කරොත් ශරීරයේ, يعني තමන්ම හිතනවා තමන්ගේ ශරීරය ගැන. ඔළුව ගැන ඔළුවේ ධාතු ගුණ තියෙනවා. මෙන්න මේ ක්‍රමයම මෙන්න මේ රටාවට යන්න තමයි අර දෙතිස් කුණප නිහි කරලා ඉස්සරහට යන්නේ. ඉතින් මම කිව්වේ ඔයගලන්ට නැවත ඒවා කරන්න අවශ්‍ය නැහැ. මේ කරපු එකෙන් එතෙන්ට ගිහිලා තියෙනවා. ඒ එතකොට යුගනන්ද භාවනාවක් නෙමෙයි මේ කරන්නේ. අපි සුද්ධ විපස්සනාින්ද ওই විදිහටමයි කරගෙන යන්න වෙන්නේ. ඉතින් මම හිතන්නේ අද දවසේ කාල වේලාවත් ගිහිලා තියෙනවා. අපි මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. වෙනද වගේම හවස දෙකට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංවිධායක මණ්ඩලයට අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට ඒවා සුදුසු නම් අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න මේ භාවනාවට අවශ්‍ය වෙන මේ එක එක පත්තරවල දේශනාවල ඒවා ඇති විචිවරු ප්‍රශ්නත් අහනවා. ඉතින් ඒවා අහන්නේ නැතුව හැකිතරම් දුරට අනික් අයට ප්‍රයෝජනවත් වෙන්න තමන් පුහුණු කරන සතිපට්ඨානය ගැන හෝ මේ පැහැදිලි කරන ධර්මකාරණයක පැහැදිලිකමක් තියෙනවා නම් ඒවා ගැන හෝ පමණක් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක මතක් කරනවා. ඒක
තමන්ට හා අනුන්ට කරන උදව්වක්. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දේශනාව මෙතනින් අවසන් කරනවා.